නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මැතිවරණ කොමසාරිස්තුමා වාර්තා කරලා තියෙනවා යුද ජයග්‍රහණ පිළිබඳ ඡන්ද ව්‍යාපාරයේදී ඒ යොදා ගැනීම තානං බව. කුමන නීතියක කවර ප්‍රතිපාදන යටතේද කියලා තේරුම් බේරුම් කරගන්නට විවස්ථාදායකයේ සමාජිකයෙක් ලෙස මට නොහැකි වෙලා තියෙනවා. මේ රටේ 30 අවුරුදු සාපලත් කාලකන්ණි යුද්ධයක් තිබුණා. තිබුණ හමුදාවට අවශ්‍ය පරාජයන් මිස ජයග්‍රහණය අත්කරගන්න බැරිකමේ අඩුපාඩු නිසි ලෙස හඳුනාගෙන මේ යුද කළමනාකරණ ක්‍රියාවලිය මොනවට කාර්යක්ෂමව ඵලදායකව ඉෂ්ට කරපු ආරක්ෂක ලේකම්වරයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. නැවතත් ත්‍රස්තවාදී තර්ජනයක් රටේ පවතින අවස්ථාවේදී මේ ජාතික ආරක්ෂාව නිසි ලෙස තහවුරු කළ ගලපුරුද්ද පළපුරුද්ද තිබෙන, ඒ සඳහා අවංකව කැපවීම තිබෙන, සක්විති රජකම ලැබුණත් රට පාවලා නොදෙන ජාතික නායකත්වයේ ලෙස තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට භාරදීම සඳහා පෙළගැසෙන්න කියලා ජනතාවට ආයතනය කරන්නේ. එවැනි අවස්ථාවක යුද ජයග්‍රහණ ගැන කතා කිරීම මැතිවරණ කොමිසම විසින් තහනම් කරනවා නම් අපිට පුළුවන් පසුගිය වර්ෂ 30ක කාල පරිච්ඡේදය තුළ යුද්ධයේ පරාජයට හේතු වෙච්ච කරුණු පිළිබඳ මැතිවරණ වේදිකාවේ සාකච්ඡා කරා. ආර් පාස්කර්ලිංගම් මහතා මේ මුදල් දුන්නේ කාටද? කොහොමද දුන්නේ? බදුගෙවන ජනතාවගේ මුදල් එලෙසින් දෙන්න එතුමට අයිතියක් තියෙනවද කියන එක පිළිබඳ මේ සියලුම එතුමා අත්සන් කරලා බාරගත්ත කොටින්ට ප්‍රේමදාස ආණ්ඩු යුගයේදී මුදල් දීම ගැන අපි සාකච්ඡා කරමුද කියලා මම යෝජනා කරන්න කැමතියි. මේ යුද පරාජයට හේතුවක් නේ රට කඩන්න, රට බෙදන්න සූදානම් වෙන කොටියට බදුගෙවන මහජනතාවගේ මුදල් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමින් රාශිවිය දන් ලෙස ලබාගෙන මේ රිසිට් පරීක්ෂා කරන විට පැහැදිලි වෙනවා ගෙවීම අනුමත කරන නිලධාරියයි සාක්ෂියට අනුමත අත්සන් කරලා තියෙන්නේ දෙන්නම එක්කෙනෙක්. රිසිට් පත්වල මේවා කූටලේකන කියලා අවශ්‍ය නම් මට නඩු දාන්න පුළුවන්. 1980 ගණන් වල මහා භීෂණේ පැවතුණු යුගයේදී 89-90 වර්ෂ දෙකේදී කොටින්ට ආයුධ සහ මුදල් දීම කරන කොටගෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් දෙදෙනෙක් වන ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා සහ ගාමිණි දිසානායක මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාට විරුද්ධව විශ්වාස භංගයක් ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ පිළිබඳ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ඕනේ තරම් කොටින්ට මුදල් දීම පිළිබඳ, කොටින්ට ආයුධ දීම පිළිබඳ රට රකින්න දියුරුපු රාජ්‍ය නායකයෙක් රට කඩන්න ප්‍රතිඥා දුන්න කොටින්ට මුදලින් හා ආයුධ වලින් ආධාර සැපීම ගැන විශ්වාසය බංග වුණායේ කියන විශ්වාස භංගයක් ලංකාවේ පාර්ලිමේන්තුවේ ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඒ පිළිබඳ සංවාදයක් රටේ අලුතෙන් ඇති කරන්න. යුද ජයග්‍රහණ ගැන කතා කරන්න එපා. මැතිවරණ කොමසාරිස්තුමා යුද්ධයේ ජයග්‍රහණ පිළිබඳ දේශපාලන පක්ෂවලට උපදෙස් දෙනවා නම් මැතිවරණ වේදිකාවේදී යුද ජයග්‍රහණ පිළිබඳ කතා කරන්න එපා කියන අපි යුද පරාජයට හා යුද්ධයේ ජයග්‍රහණය කිරීම කරනකොටගෙන පරාජයට පත් වෙලා තියෙන රණවිරුවන්ගේ ජීවිත පිළිබඳ පුළුල් සාකච්ඡා මණ්ඩපයක් බවට මැතිවරණ වේදිකාව පරිවර්තනය කරගන්න ඉඩකඩ තියෙනවා නේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා.